ශ්‍රීලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළඳ සේවයෙන් පිළිගන්වන රාත්‍රී ධර්මානුශාසනාව අද පවත්වන්නේ හම්බන්තොට උඩමළල වෙහෙරගල අරණ්‍ය සේනාසනයේ ප්‍රධාන අනුශාසනක දුරන්දර විචිත්‍ර භානක පූජ්‍යපාද රිදියගම ඉන්දාලෝක ස්වාමින්ද්‍රයන් වහන්සේ. ස්වාමීන්ද්‍රයන් වහන්සේ මජ්ජිම පඤ්ඤාසකයේ සූත්‍ර 50 ඇසුරු කරගත් සදාම් දහර ධර්ම දේශනා මාලාවේ මීළඟ ධර්මානුශාසනාවයි අද මේ රාත්‍රියේ පවත්වනු ලබන්නේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අතකෝ ආයස්මා රාහුලු සායන්න සමයං පටිසල්ලානා වුට්ටිතෝ येन भगवा तेनुपसंकमि उपसंकमित्वा भगवन्तं अभिवादित्वा एकमन्तं निसीदि एकमन्तं निसिन्नोको आयस्मा राहुलो भगवन्तं एतद्वोच කතං භාවිතානුකෝ බන්තේ ආනාපානසති කතං බහුලී කතං මහප්පලා හෝති මහානි සංසාති පින්වත්නි භාග්‍යවත් අරියත් අපගේ බුදුරජාණන් වහන්සේ මහත් කරුණාවෙන් දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මයේ සූත්‍ර පිටකේ මජ්ඣිම නිකායේ මජ්ඣිම පඤ්ඤාසකේ දෙවනි භික්ෂු වර්ගයේ සඳහන් දෙවනි සූත්‍රයයි අපි ඊයේ දවසේදී ආරම්භ කළේ. ඒ මහා රාහුලෝවාද සූත්‍ර දේශනාව රාහුල ස්වාමීන්ද්‍රයන් වහන්සේට රූපේ ආදීනව පෙන්වා දෙමින් රූප කර්මස්ථානය රූපය අනිත්‍යයි දුකයි අනාත්මයි අසුභයි කියන භාවනා මනසිකාරයේ භාග්‍යතුන් වහන්සේ ලබා දුන්නා. එසේ ගහක් මුල වාඩිලා දානෙත් වළඳන් නැතුවම ස්වාමීන් වහන්සේ භාවනා කළ හවස් වරුවේ සමාපත්තිය නැත්තම් භාවනාවෙන් නැගිටලා අතකෝ ආයස්මා රාහුලෝ ඉක්බිති ආයස්මත් රාහුල තෙරුන් වහන්සේ සායන්න සමයන් සවස් කාලයේ පටිසල්ලාන උට්ටිතෝ භාවනාවෙන් නැගිටලා යේන භගවා තේනුප සංගමි යම් තැනක භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නවද එතනට පැමිණුණා උපසංගමිත්ව පැමිණිලා භගවන්තං අවිවාදෙත්ව භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා ඒකමන්තං නිසීද එකත් පස්ස වැඩ සිටියා ඒකමන්තං නිසින්නෝකෝ ආයස්මා රාහුලෝ භගවන්තං ඒතද වෝච එකත් පස්ස සිටියාව ආයුෂ්මත් රාහුල තෙරුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේට මෙන්න මෙහෙම කිව්වා කතං භාවිතානුකෝ බන්තේ ආනාපානසති කෙසේ භාවිතා කරන ලද ආනාපාන සතිය කතම් බහුලී කතම් කෙසේ බහුල කරන ලද ආනාපාන සතිය මහප්පලා හෝති මහානි සංසා මහත්ඵල මහානි සංස වෙද්ද ඒක තමයි රාහුල ස්වාමීන් වහන්සේගේ ප්‍රශ්නේ හේතුව පසුව පින්දපාති වඩින සාරිපුත්ත මහරහතන් වහන්සේ කය ඍජු කරගෙන පළක් බැඳගෙන වැඩ සිටින්නාව රාහුල ස්වාමීන් වහන්සේට අවවාද කළා භාග්‍යතුන් වහන්සේ රූප කමඨාන දුන් බව විමසන් නැතුව කය ඍජු කරගෙන කරන්න පුළුවන් හොඳම භාවනාව ආනාපාන සතිය නිසා රාහුලේ ආනාපාන සතිය වඩන්නේ කියලා. නමුත් රාහුල ස්වාමීන් වහන්සේ උදේවරුවෙත් හවස්වරුවෙත් වැඩුවේ භාග්‍යතුන් වහන්සේගේ අවවාදයේ පරිදි රූප කර්මස්ථානයේ. නම් මේ
රූපකර්මස්ථානෙ පමණයි වැඩුවේ ඒ භාග්‍යතුන් වහන්සේ අවවාදී පමණයි මට කරන්න ලැබුණේ මගේ ගුරුතුමන් වහන්සේ දීපු අවවාදී මට කරන්න බැරි වුණා මේ අකීකරු රාහුලයන් ගුරුවරුන්ගේ වචනය කරන්න නැහැ කියන වචනෙට වඩා මරණයට පත්වීම හොඳයි ඒ තරම් නින්දාවක් ඒක එම නිසා ආචාර්යයන් වහන්සේගේ උපාධ්‍යයන් වහන්සේගේ වචනෙත් මම කරන්න ඕනේ කියලා හිතලයි මේ භාවනාව නැකිටලවිල්ල භාග්‍යතුන් වහන්සේ අහන්නේ ස්වාමීනි කොහොම වඩපු ආනාපාන සතියද මහත්ඵල වෙන්නේ මහානිසංස වෙන්නේ කොහොම වැඩු කොහොම බහුල කර පුරුදු කර කොයි විදියට පුරුදු කළොත් කොයි විදියට වැඩුවොත් මේ ආනාපාන සතිය මහත්ඵල මහානිසංස වෙන්නේ කියන එකයි අහලා තියෙන්නේ ඒ ප්‍රශ්න පිළිතුරු වශයෙන් එකෙල්ලේම බුදුරජාණන් වහන්සේ ආනාපාන සති භාවනා කියා දෙන්නේ නැතුව ඊට පෙර තමන් වහන්සේ මහමගදි තමයි ඒ සිතුවිල්ල දැකලා ඒ මොහොතේම හැරිලා රූපය ගැන එසේ නොසිතිය යුතුයි ගේහසිත නොවිය යුතුයි චන්දරාග ඉපද නොවිය යුතුයි කියලා අවවාද කළේ කෙටියෙන් රූප කර්මස්ථානේ විස්තර කරන්න බැරි වුණා රූපය අනිත්‍යයි දුක අනාත්මයි මම නොවේ මගේ නොවේ මගේ ආත්මේ නොවේ කියන එක තමයි කියා දුන්නේ ඒ තවත් විස්තර කරන්න මේක හොඳ වෙලාවක් ඒ නිසා විවේකේ භාග්‍යතුන් වහන්සේට ලැබිච්ච වෙලාව නිසා තථාගතයන් වහන්සේ මෙහිදී රූපය කොටස් කරලා කියා දෙනවා යං කිංචි රාහුල අජ්ජත්තං පච්චත්තං කක්කලං කරිගතං උපාදින්නම් සියති ද ඒ කියන්නේ ගොරෝසු ගැටන ස්වභාවයෙන් යුත් තද ස්වභාවයෙන් යුත් කේසා ලෝමා නකා දන්තා තචෝ කේස් ලෝම නියපොතු දත් සම මන්සන් නහාරු අට්ටි අට්ටි මිජ්ජා වක්කං මස් නහර ඇට ඇට මිදුළු වකුගඩු හදයන් යකනං කිලෝමකම් පියකං පප්පාසං හදවත අක්මාව දලඹුසෙවිය ඇලදිව පපුමස් අන්තං අන්ත ගුණං උදරියං කරීසං මත්තලුංග බඩවැල කුඩා බඩවැල නොපැසුණු ආහාර පැසුණු ආහාර මල හිස්මොලේ මේ කියන කොටස් 20ක් භාග්‍යතුන් වහන්සේ පෙන්නනෝ මේ කයේ තියෙන පටවි ධාතු අජ්ජත්තික පටවි ධාතු මේ ආධ්‍යාත්මික පටවි ධාතු ඒ කියන පටවි ධාතුව වගේම ඊට අමතරව යම් යම් පටවි ධාතු කොටස් තියෙන පුළුවන් ඒවත් ඔක්කොම අජ්ජත්තික පටවි ධාතු ඒ වගේම Tamanගෙන් බැහැර ශරීරවල රූපවල තියෙන නම් මේ පටවි ධාතුවට කියන බාහිර පටවි ධාතුව එහෙනම් පැහැදිලි පටවි ධාතුව කොටස් දෙකකින් පෙන්නවා ආධ්‍යාත්මික පටවි ධාතුව බාහිර පටවි ධාතුව තන්නේතම් මම ඒ පටවි ධාතුව මගේ නෙවේ නසෝ නසෝ හමස්මි මම නොවේ නමේසෝ අත්ත එසේ කියන්නා වූ ප්‍රධාන වශයෙන් කොටස් 20කින් ප්‍රතිමණ්ඩිත පටවි ධාතුව ශරීරය ගත්තොත් ඒ ආධ්‍යාත්මික පටවි ධාතුව මගේ නොවේ මම නොවේ මගේ ආත්මය නොවේ ඒව මේතං යථා භූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බා එසේ යථා භූත ආකාරයෙන් ඇතිසැටියේ සම්‍යක් ප්‍රඥාවෙන් මන අනුවණින් දට්ඨබ්බං දැනගත යුතුය ඒව මේ නියම ප්‍රඥාවෙන් දැක පටවි ධාතුය නිබ්බින්දති පටවි ධාතුවේ කලකිරේ පටවි ධාතුය චිත්තං විරාජේති පටවි ධාතුව කෙරේ සිතේ නොඇලීම ඇති කරගන්න එහෙනම් මේ පටවි ධාතුව කියන කොටසට සත්වයාගේ තියෙන ඇලීමක් ඒ කිව්වේ කෙස් ලෝම නියපොතු දත් සම මේ කියන කොටස් පහ විශේෂයි මේ පහ අලංකාර කරන දැන් කෙස් කියන එක අලංකාර කරන වර්ණ ගන්වන පිරිමදින හෝදන ලෝමත් එහෙමයි නියපොතු වගේ හැඩ කරන්න පුළුවන් දත් ඇට එහෙමයි පිරිසුදු කරන්න පුළුවන් සම එහෙමයි දැන් මේ බාහිරින් තියෙන කුණප කොටස් පහ නිතරම හෝදන්න පුළුවන් පිරිමදින්න පුළුවන් හැඩ කරන්න පුළුවන් ඒ නිසා මුලා වෙන්නෙත් මේ පහට කෙස් ලෝම නියපොතු දත් සම දැන් කට ඇරල hina වෙනකොට දත් වලට අහු වෙනවා. කෙලින්ම මූණ බලනකොට ඒ සමට අහු වෙනවා. සමේ වර්ණයට අහු වෙනවා. සමහරගෙන ඇස් ලස්සන ඇස්වලට අහු වෙනවා. ඇයි බැම දේ දුනු සමයි කියලා කියනවා. එතකොට ඒක ලෝම වලට අහු වුණා වෙනවා.
සමාඩ පිරිමි කෙනෙක් කියන රැවුල ලස්සනයි කියලා කාන්තාව අල්ලගන්නවා ඒකත් ලෝම වලට අහුවීමක් තමයි කොණ්ඩේ දිගයි කියලා අහුවෙනවා කොණ්ඩේ ලස්සනයි කියලා අහුවෙනවා දැන් බලන්න මේ රූපේ මවල තියෙනවා දැන් සකස්ලා තියෙනවා මේ සකස්ලා තියෙන්නේ මොන ආකාරයකට තව කෙනෙක්ව අහුවෙන විදියට මුලින් තමන් අහුවෙනවා තමන්ගේ රූපෙට මේ මගේ රූපේ මට හොඳයි ලස්සනයි මේ අපි කවුරුත් තමන්ගේ රූපේ නින්දා කරන්නේ තමන්ගේ රූපේ රැක ගන්න බලනවා ඔපේ රැක ගන්න බලනවා නිරෝගීකම රැක ගන්න ප්‍රෝටීන් සහිත ආහාර ගන්නවා මේ ආහාර වර්ග හොය හොයා නිරෝගී සම්පන්න සමබල ආහාර වේලක් ලබා ගන්නවා බෙහෙත් වර්ග බොනවා මොකටද ශරීර සෞඛ්‍ය පවත්වා ගන්න මේ රූපය පවත්වා ගන්නට ශරීර වර්ණය සමේ වර්ණය පැහැපත් කර පැහැපත් සමගට මේ මෙහෙම දෙයක් තියෙනවා ගාන්න කිව්වොත් අපි අරගෙන අවිල ගාන පැහැපත් සමක් ලැබෙනකෝ ගා අපි කැමති ඉතින් කීයක් ගියත් කමන්නේ නැහැ බුල ඒක අරගෙන ගාන්න ඕනේ කියලා මේ මිනිස්සු ගාන්නේ ඇයි රූපයට ආස නිසා රූපය මගේ කියලා ගත්තු නිසා රූපය මම කියලා ගත්තු නිසා රූපය මගේ ආත්මය කියලා ගත්තු නිසා හැම ලප කැලල්ලෙද්දි නිකන් ඉන්නේ නැහැ මොන හරි උපක්‍රමයක් හොයනවා මේක වහගන්න ඒ සඳහා මුදල් වියදම් කරන සමහර ප්ලාස්ටික් සත්කම් වගේ ඒවා දැන් තියෙනවා එහෙම දෙයක් කළා හරි මේ ස්වභාව වහගන්නවා අලුත් ස්වභාවයක් මතු කරගන්නවා ඒතර පේන්නේ මොකද්ද මේ රූපය මවපු දෙයක් මායාවක් මේක ඇත්තටම තියෙන එකක් නෙවෙයි මරීචි ධම්මං අபிසම්බුදානෝ මිරිඟුවක් යයි දැන එහෙමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ පේනූපමං කාය මිමං විදිත්වා මේ කය පෙන පිනක්සේ දැන මිනිගුවක්සේ දැන මරීචි ධම්මං අபிසම්බුදානෝ දැන් බුදුරජාණන් වහන්සේ කිය විස්තර කරන එක කොහොමද අපිට නම් සාමාන්‍ය අද ඉන්න අයට නම් මේක ඒත් මදි දැන් රාහුල සාමණේර වහන්සේට මේ ඇති උන්වහන්සේගේ ප්‍රඥාව තීක්ෂණ බවත් එක්ක අර ධාතු කොටස් ටික වෙන් කළ දීමක්ම තමයි බුදුරජාණන් වහන්සේ මෙතන කළේ. නමුත් තව අහන්න ඕන. තව විස්තර කරන්න ඕන. මොකද දැන් ඉන්න අයට තීක්ෂණ ප්‍රඥාව අඩු නිසා. කෙටියෙන් කවට තේරෙන්නේ නැහැ. කෙස්ලොම් නියදත් කියලා කවට තේරෙන්නේ නැහැ. එහෙනම් බලන්න ඕනේ මොකද්ද? මේ රූපය පෙන පිඩක් වගේ. පෙන පිඩේ ස්වභාවය ඇති වෙන තැනම නැති වෙලා යනවා. රූපයත් ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. රූපයක මේ ඝන රූපේම නෙවෙයි සියුම් විදියට බලන්න ඕනේ රූප කලාපය රූප කලාපයක ස්වභාවය ආයුෂ කාලයේ චිත්තක්ෂණ 17ක් ඒ 17 තුලදී නිරුද්ධ වෙලා යනවා එහෙනම් උපාද තితి බංග ඉපදීම පේනවා බිඳීම පේනවා තිතස්ස අඤ්‍යතත්තං පඤ්ඤායති පවතිද්දි වෙනස් වෙවි පවතිනවා ඒක විදියට පවතින්නේ වෙනස් වෙවි පැවතිලා හට ගන්නවා වෙනස් වෙවි පවතිනවා නැති වෙලා යනවා නිරුද්ධ වෙලා යනවා. ඕක තමයි රූපේ ස්වභාවය. ඒ රූපේ යථා ස්වභාවය. සම්මප්පඤ්ඤාය පස්සති එක කියේ. නිවැරදි ප්‍රඥාවෙන් දකින්න ඕන. දට්ටම්පං දතුති. ඒතොර දකින්න දෙන්නේ නැහැ. මොකද අර කියන මායාජාලේ මායාවෙන් වහලා තියෙනවා. මොකද්ද උපමාව? මිරිඟුවක්. මිරිඟුවක රූපය. රූපය මිරිඟුවක් කියන්නේ ඇයි? ග්‍රීස්ම සමයේ දුර ඈතින් පේනවා සතුන්ට වතුර වගේ මේක. ලං වෙනකොට ආයිදුර යනවා ලං වෙනකොට ආයිදුර යනවා ඔහොමම මේ සතා වෙහෙසටපත් කරනවා කවදාවත් මිරිඟුව කියන එක අල්ලන්න බෑ අහු වෙන්නේ ඒ නිසා එකම රූපයක් දෙකවතාවක් අල්ලන්න බෑ එකම ගඟකට දෙවතාවක් බහින්න බෑ කියනවා ඒ කියන්නේ ඒ ජලය ගලාගෙන යන නිසා එකම ස්වභාවයෙන් මේ රූපේ ගන්න බෑ රූපේ සෑම ෂණයකම බිඳි බිඳි යන එකක් මේ බිඳෙන රූපේ බිඳුණු බව පේන්නේ නැත්තේ ආහාරජ රූප විසින් නැත්නම් අපි ආහාර ගන්න ආහාරවල තියෙන ශක්තියෙන් ආහාරෝජාවෙන් අර සෛල නැත්නම් රූප කලාව නැවත නැවත පුරවනවා. ගෙවි යන රූප කොටස් නැවත හදලා දෙනවා. ඒ හැදෙන නිසා කාටවත් එකපාරට මුලින් පේන්නේ නැහැ බැලුවට දුරින් බැලුවට පේන්නේ නැහැ මෙතන අඩුවක් තියෙයි කියලා. නමුත් ආහාර ගැනීම වර්ජනය කළොත් කාලෙකට අන පේන්න ගන්නවා. රූප කලාප ගෙවි යනවා ගෙවි යන රූප කලාප වර්ධනය වෙන්නේ නැහැ ඒ නිසා කියනවා කෙට්ටු වුණා කියලා. මහතර හිටපු ගෙන ඊට පස්සේ කෑවේ නැහැ කන්න නැති වුණාට පස්සේ අර රූප කලාප අඩු වීමත් එක්ක රුස වෙනවා. එතකොට පේනවා. දැන් නොපෙනෙන හේතුව තමයි ආහාරජ රූප වලින් මේවා පුරවනවා. එසේ පුරවමින් මායාවක් වගේ
මිරිඟුවක් වගේ අපිට කවදාවත් ඇත්ත වශයෙන් දකින්න බැරි එකක් මේක. මේ රූපය කියන්නේ අනිත්‍ය වෙන තැන නිරන්තරයෙන් වෙනස් වෙන එකක්. ඒ වෙනස් වෙන එක අපි නෑ හිම නෑ මේක මගේමයි මට ඕන විදිහට තියාගන්න පුළුවන්. මම මේක හදන්නම්. මට සල්ලි තියෙනවා, ධනෙ තියෙනවා. මම මොනවා හරි උපක්‍රමයක් උප්පර වැට්ටියක් දාලා මේක පවත්වන්නම් කියලා කරාට ආයුෂය යම් තාද්ද ආයුෂය කෙලවර වුණු තැනදී ඒ රූපේ අරගෙන යන්න වෙනවා. කොහෙද යන්න තියෙන්නේ? මල්ශාලාවට. මල්ශාලාවට ගියට පස්සේ බංකු මහනහරයකට ඒ ඖෂධ වර්ග ගල්වනවා. ඊළඟට බඩ මැදින් පළලා බඩවැල් ටික එලියට ගන්නවා. ඔය යන තැන මම කියන්නේ. බඩවැල් ටිකත් එක්කම තියෙන අක්මාව ආදී කොටස් ටික ඔක්කොම කැළම එලියට අරගෙන කපලා දානවා. කපල පොඩි මල්ලකට දාලා දෙනවා ගෙදර අරන් යන්න කියලා. කාටද? ජීවත් වෙන ඥාතින්ට. ගේක ගිහිල්ලා වල දාන්න තමයි තියෙන්නේ. තසර හිඩසට දානවා ලී කුඩු 10 කුඩු වගේ දෙයක් දානවා. දාලා රෙදි කෑලි ඔබලා ඉදි කටුවකින් ඔක මහලා දානවා. ඊට පස්සේ ඉටි කොලයක් ඔතනවා. ඔතලා පිට නැති අඳුමක් අඳනවා. තොල් දෙක අලවලා නහයට කන් වලට පුළුන් ඔබලා ඇස් වහලා පාට පොඩ්ඩකුත් මූණේ උලලා පෙට්ටියක දාලා අපි වරන් යනවා. දැන් ආය අරන් ආව ගෙදර. ඊට පස්සේ බල්බ් බෙල් දාලා පහම්පත්තු කරලා වටේට ඥාති කිහිප දෙනෙක් ඉඳගෙන වරින් වර අඬනවා. ඇයි අඬන්නේ? හිටපු කෙනා ගියා. පණ පිටින් හිටපු එක්කෙනා නැගිටලා හිටපු එක්කෙනා විදවිදි හිටපු එක්කෙනා දැන් ආවේ පෙට්ටි එක. දැන් බයකුත් තියෙනවා. මොකෝ බය? හොල්මන් ඒත් දන්නේ නැහැ. බයක් තියෙනවා, දුකකුත් තියෙනවා. දෙකම එකතු වෙලා මිනිස්සු අඬන්න පටන් ගන්න ඊට පස්සේ. දැන් මේක මලගෙදරක ඔබ දකින්න සාමාන්‍ය දෙයක්. දැන් අඬන්නේ කොහෙද? මගේ මේ රූපේ, මගේ මේ පුතා, මගේ ස්වාමියා, මගේ බිරිඳ නැවත එනවා නම් කියලා තමයි අඬන්නේ. හැබැයි ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ නැහැ. දන්නවා එන්න බෑ කියලාත්. බැරි වෙලාවත් ආවොත් ආපු කෙනාට කලින් ඉන්න කෙනා දුවනවා. ඒ තරම් මායාවකින් තමයි අර රූපය ගැන හිතන්නේ, අඬන්නේ. ඒතර ඔන්න ගිහිපු තැන ගියේ ගිහිල්ලත් දවස් දෙක තුනක් දැන් ලංකාවේ ක්‍රමයෙන් නම් තියාගෙන සාමාන්‍ය ගම්වල නම් ඔය කූදු වර්ග ක්‍රීඩා කරලා සල්ලි ටිකුත් හොයලා ඒ මලසිරුර ටිකක් දවස් තුනකට වඩා තියාගන්න බැරි නිසා දැන් ඇති කියලා පෙට්ටිය වහන්න පටන් ගන්නවා. ඒ පෙට්ටිය ඇරලා තියෙන්නේ, පෙට්ටියේ බල්බ් බල් දාලා ඇරලා තියෙන්නේ. ඊපස්සේ වහන්න පටන් ගන්නකොට තමයි ඥාති ටික පරල වෙන්නේ. ඇයි මෙච්චර කාලෙ ඇරලා හිටපු පෙට්ටිය දැන් දවස් තුනක් ගෙදර තිබුණානේ? දැන් මේක ඇරපු එකයි වහන්නේ. මේ වහනකොට දුකයි. ඊට පස්සේ විශේෂයෙන් ස්වාමීන් වහන්සේලාත් වඩිනවා තෙන්ට. පාංශු කුලයක් දෙන වඩින නිසා උන්වහන්සේලා දැක්කම තවත් අඬනවා. ඇයි? ස්වාමීන් වහන්සේට පෙනේවා අපි ආදරේ කියලා මැරිච්ච කෙනාට. ඉතින් අර පෙට්ටිය කඩන්න හදනවා. ඒක උඩ නැගගෙන සමාහට ඉන්න අය වැටෙනවා ඒක ඇතුළට. ආයිමත් එහෙම වුණොත් ඒකටම දාලා පෙට්ටිය වහලා කරේ තියාගෙන කියලා දාන වලට. ඒ තරමේ මායාවකින් තමයි බොරුවට මේ මිනිස්සු දඟලන්නේ. නමුත් කොච්චර ඇඬුවත් කොච්චර වැළපුණත් අර රූපයේ ස්වභාවය බැලුවම පිට නැහැ. පිට නැහැ. ඇඳුමේ පිට නැහැ. ඇතුලේ තිබිච්ච කෑලි ටිකක් නැහැ. ගලවලා තියෙන ඔක්කොම. ඒ ටික නැතුව තමයි මේ ඇටසැකිල්ලක් එක්ක මස් ටිකක් හමකින් ඔතාගෙන ටික දවසක් පවති. මේක රියන් හයක් විතර වල දානවා. සමාඩ වලක් කපලා වලවටි තුන් පාරක් ගිහිල්ලා පෙට්ටිය අර කඹ වලින් ලණු වලින් තමයි වලට පහත් කරන්නේ. පාත් කළා රේ පස් කැට වලින් එකට දානවා. සමහරට ඉතින් අර ලොකු ගල් කැටත් ගිහලා වදිනවා එකේ සද්දෙත්. ඉතින් අර සමහර අය කියන රිදෙත් දාන්නේ නැහැ පුතාට හිමින් දාන්න කියනවා. පුතාට රිදෙත් දාන්නේ නැහැ කියලා. අර ඒ තරම් බලන්නකෝ. දැන් මැරිච්ච කෙනා රිදෙන්නේ නැහැ කියලා අපි දන්නවනේ. නමුත් මේ මායාවට අහු වුණාම හිතනවා අනේ පුතාට රිදෙයි හිමින් දාන්න. ඔළුව පැත්තට දාන්න එපා. අනිත් පැත්තට. එහෙම ගන්නෑ. අන්දෙන පස් ඔක්කොම දාලා වහලා තලනවා. තද කරන්න ඕන. ආයෙන්න බෑ යාට. සහ සමහර අය උත්සාහ කරන මේ අන්තිම මොහොතේ හරි මොකක් හරි ලකුණක් දාගන්න වලට පණින්න ඕන කියලා. අර නොලෙබිච්ච ලකුණු වැඩි වෙන්න නම් කරන්න ඕනේ. ආදරේ වැඩි නම් වැඩි බව පේන්න නම් අනේ මමත් මේ වලටම පයින්නවා කියලා දුවනවා. දුවනකොටදී අපේ කට්ටියක් දන්නවනේ ඉතින්. දුවන්න දෙන්නේ ඇදලා අල්ල ගන්නවා. මේ හිටපිය දුවන්න එපා.
ඉතින් අනේ අර ආසාවෙන් පයින්න ගිය කෙනාට පැන ගන්න බැරුණා දුකසේ යනවා ගිහිලායි බීම බීලා බිස්කට් කාලා යල් නිදා ගන්නවා හරිය අඩි 6ක් කර නිදි මෙයාලා ගෙදර නිදි තව දවස් ටිකක් යනකොට ටීවීත් බලනවා සින්දුත් අහයි අනිත් පංචකාමෙනු සේවනය කරයි උන්නද මලාද කියලා මතක නැහැ ඕක තමයි උරුමය අපේ අපි මේ මගේ ළමයිද බිරිඳය ස්වාමියාය අනේ ඥාතිය කියලා හිටියට මැරිලා ටික දවසකින් අපිව මතකත් නැහැ අපේ ගමන අපි ගියා අන්න ශරීරය මේ පඨවි ධාතුව ආපෝ ධාතුව තේජෝ වායෝ ධාතුව සහිත අස්ති පංජරයකින් දරා සිටපු ඒ කය අන්න පොළොව යට තියෙනවා අන්න ඒක දිරනවා ඇට ටිකක් දිරලා යනවා අනික් ක්‍රමයට ගත්තොත් දැන් තියෙන සුලභ ක්‍රමේ තමයි අර විදිහට පෙට්ටිය අර අන්නකොට වහගෙන වාහනයකින් අරන් ගිහිල්ලා යනවා ආදාහනාගාරයට ගිහිල්ලා එතන ඇතුල් කරලා ගෑස් වලින් දැන් පුච්චනවා පැය කිහිපයකින් මේ බඹයක් පමණ තිබිච්ච ශරීරය පුංචි මුට්ටියකට ගන්න පුළුවන් අලු ටිකක් විතරයි අපේ කෙලවර රූපයේ කෙලවර එනවා හට්ටියකට නැත්තම් මුට්ටියකට එනවා මේ මුට්ටිය හිර වුණා මේ කය ආන්න මේ මගේය මමය කියලා පෝෂණය කරපු අලංකාර කරපු ආදරය කරපු මේ ශරීරය ඥාතිය හිතවත දැන් ඉන්නවා මුට්ටියේ අනේ මෙච්චර ආදරේ කියලා මේ මුට්ටිය අරන් ගෙදරෙනවද නෑ අපේ මේ මලු ටික කවුරුත් අරන් එන්නේ නෑ ඒක අරන් ගිහ ගඟේ දානවා නැත්තම් මුහුදේ පා කරනවා මොකද ගෙනාවොත් ගෙදරටත් වගතුවක් නෑ ඒ තරම් විසයි මිනිස්සුන්ගේ ඇට මිනිස්සුන්ගේ අලු ඕක තමයි පින්වත්නි ඔච්චර අපි සිතා සිටින ලෝකේ මායාවේ අවසාන தত্ত্বය රූපේක අවසානය දැන් විඥානි தත්ත්වෙ පේන්නේ විඥානේ කොයි කොයි ලෝකේ සැරිසරනවද කියලා දන්නේ නැහැ කොනිරේ වෙන්න පුළුවන් මලමිනිය මෙහෙ තියෙනවා අලු වෙනවා මෙහෙ පස් වෙනවා පොළොවේ නමුත් ඒෂණයම ගිහිල්ලා චුත වෙච්ච සනේ මේ කොනිරේ නැත්නම් ප්‍රේත ලෝකේ අසුර ලෝකේ තිරිසන් ලෝක ගොඩාක් වෙලා ටික තමයි වෙන්නේ දැන් අකුසල් බහුල නිසා ඉස්සාම සුළු පිරිසක් තමයි මේ ධර්මයේ හැසිරලා සුගතියට යන්නේ. එහෙනම් මේ රූපය කියන්නේ මායාවක්මයි. මේ රූපය කියන්නේ මිරිඟුවක්මයි. කවදාවත් හමු වෙන එකක් නෙවෙයි. කවදාවත් අයිති වෙන එකක් නෙවෙයි. කවදාවත් මගේ කියලා ගන්න පුළුවන් එකක් නෙවෙයි. මම කියලා කියන්න පුළුවන් එකක් නෙවෙයි. මම කියලා කියන්න බැරි දෙයක්. මගේ නොවන දෙයක්. මගේ ආත්මය නොවන දෙයක්. හැබැයි අපි මගේ කියලා හිතාගෙන ඉන්න දෙයක්. මගේ නොවන මගේ ආත්මයක්. එහෙම එකක් තමයි තියෙන්නේ. එතකොට මගේ කියලා හිතන් ඉන්න මගේ නොවේ. ඒ නිසා හිතන් ඉන්න එක වැරදි. ඇත්ත කතාව තමයි අරක. මොකක්ද අරක? මගේ නොවන බව. ආත්මයක් නොවන බව. ඒ ස්වභාවය තේරුම් ගත්තා නම් එයා යම් තාක් ධර්ම මාර්ගයේ ඉස්සරහට යන කෙනෙක්. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ විස්තරයතුව කියා දුන්නා රාහුල පඨවි ධාතු වඩන්නට කෙස් ලෝම මේ ශරීරයේ තියෙන තද කොටස් 20යි කෙස් තියෙනවා මේකේ ලෝම තියෙනවා නියපොතු තියෙනවා 10ක් අතේ අත් දෙකේ කකුල් දෙකේ 10යි 20යි දත් තියෙනවා 32ක් හතරින් පතර වැටුනේ නැත්නම් 32ක් තියෙනවා සාමාන්‍ය සමකින් වසා සිටිනවා ඒ සමෙන් ඇසුණු ශරීරය ඇතුළට විනිවිද බැලුවොත් තවදුරටත් ඒ සමෙන් නතර වෙන්න එපා සම කියන්නේ සිවියෙන් සිවියේ වර්ණය තමයි අපි වර්ණය කියලා කියන්නේ සුදුයි කියන්නේ ලස්සනයි කියන්නේ වර්ණයට ස්වර්ණ වර්ණයි කියනවා ඒ ඔක්කොම ඉවරයි මොන වර්ණ වුණත් කාල වර්ණ වුණත් ස්වර්ණ වර්ණ වුණත් හිල් කරාට පස්සේ රතු පාටයි හිල් කරාට පස්සේ රතු පාටයි රතු පාරලේ තමයි එන්නේ ඊට යටින් ලේ තවරුණු මස් තියෙනවා සම තියෙන සමට යටින් මස් තියෙනවා සම සුදු පාටයි කියන මසුත් එහෙමයි හොදලා ගත්ත සුදු පාටයි ඊටවස් ඊටත් යටින් නහර වැල් තියෙනවා ඒවත් සුදු පාටයි ඊට යටින් ඇට තියෙනවා ඇට 300ක් තියෙනවා අස්ථි පංජර ඇට 300ක් තියෙනවා අට්ටික භාවනාදී විස්තර කරනවා නහර වැල් 900ක්ද මස් පිඬු 900ක්ද ඔන්න සැලසුම ඔක තමයි ඇතුලේ තියෙන්නේ දැන් අර එලියෙන් අහවන ටික පිරිසිදු කරන්න පුළුවන් කෙස් නාවන්න පුළුවන් පාට කරන්න පුළුවන් පීරන්න පුළුවන් ලෝමත් පාට කරන්න පුළුවන් කපන්න පුළුවන් හැඩතල දාන්න පුළුවන් නියපොතු පිරිසුදු කරන්න පුළුවන් පාට කරන්නත් පුළුවන් දත් මදින්න පුළුවන් පිරිසුදු කරන්න පුළුවන් ගැලවුන තලු දතත් දාගන්නත් පුළුවන් සමටත් ඔය නොඑක් විදි ඖෂධ වර්ග අරගෙන ලස්සන කරන්න පුළුවන් හැබැයි මස් ලස්සන කරනවා කියලා අහලා තියද ඔබ
මම මගේ මස් ටික ලස්සන කරන්න ඕන කියලා කරන්නේ නැහැ මස් හදා ගන්නවා හැබැයි ගන්නට ඔය ජිම් වලට ගිහිල්ලා යකඩ කෑලි උස්සලා එහෙම කට්ටිය අර ලිහිල් මස් තද කර ගන්නවා හැබැයි හැඩ කරන්න කියලා අලුතෙන් ස්වභාවයක් මේ ලේ වලටවත් නහර වලටවත් ඇට වලටවත් යොමු වෙන්නේ නැහැ මොකද ඒව හැඩ කළාට වැඩන්නේ නැනේ පේන්නේ නැනේ අපි හැඩ කරන්නේ මොන ටිකද පේන ටික විතරයි අර පේන්නේ නැති ඒවා ගැන වැඩි හිතන්නේ ඒව තිබුණත් එක නැදත් එක ප්‍රශ්නයක් නැ කොහොමද තියෙනවා හැබැයි වැඩි අවධානය දෙන්නේ කොණ්ඩෙට කොණ්ඩෙ මෝස්තර දාලා කොණ්ඩෙ හදලා අපි හැඩට තියා ගන්න ඕන උකුණු ඉන්නවා නම් උකුණු අයින් කර ගන්න ඕන ඔය වගේ දේවල් තියෙනවා එතකොට මේ ලෝම නියපොතු දත් සම කියන පහෙන් වහලා තමයි අපි මේ මායාවට අල්ලලා තියෙන්නේ එනවා මේ මායාවේ මායාවටපත් වෙලා ඉන්නවා ඒක දකින්න පුළුවන් වෙනවා ඒ සම විනිවිද ගියපු කෙනාට එයා දකිනවා දැන් මස් පිණු තියෙන්නේ මේවා පිළිකුල් මේවා දුගඳයි නහර තියෙන්නේ නහර පිළිකුල් දුගඳයි ඇට තියෙන්නේ ඇට පිළිකුල් දුගඳයි වකුගඩු දෙකක් තියෙනවා පිළිකුල් දුගඳයි මේවා හැඩතල වශයෙන් ගන්න පුළුවන් කමක් නැ ලස්ස නැහැ කියලා බොහොම පිළිකුල් සහගත දේවල් ඊළඟ හදවත ඒත් මස් ගුලියක් අක්මාවත් එහෙමයි දලඹ සිවිය මේ කොටස් ටික වැටෙන නොදී සිවියකින් මල්ලකින් දරා සිටිනවා මේ සියලුම දේවල් ටික ශාරීරිය ඇතුලේ තියෙන ටික ඇලදිව ඒ වගේම පපු මස් ඒවත් පෙනහළු දෙක මේ ඔක්කොම ස්වභාව වශයෙන් දුගඳයි වර්ණ වශයෙන් පිළිකුල් දැන් මේ කියනවට වඩා හොඳයි එවැනි රූප ටිකක් සටහන් ටිකක් වීඩියෝ දර්ශන ටිකක් ඔබට බලන්න පුළුවන් නම් ඒ බලනකොටම වැටහෙනවා මේක තමයි අක්මාව මේක තමයි හදවත මේක තමයි පෙනහළු දෙක මේ තමයි වකුගඩු දෙක මේ තමයි බඩවැල මේ ආමාශය මේ තියෙන නොපැසුණු ආහාර දැන් ආමාශය පළල බැලුවම ආහාර ගත්තු දේවල් තියෙනවා ඊළඟට පක්වාසය හර අසුචි තියෙනවා මුත්‍රාසය මුත්‍රා තියෙනවා ඕවට තමයි ඇලුම් කරන්නේ ඕව තමයි ඉඹින්න යන්නේ ඕව තමයි වැළඳ ගන්න යන්නේ ඕව තමයි මගේ කියන්නේ දැන් මගේ කියපු රූපේ ගොඩක් අය මගේ කියන්නේ කෙස් වලටනේ හැබැයි කෙස් වලට මගේ කියන ගම ඔබගේ මගේ කියලා තියෙනවා අර ලේබලටත් අර ආමාශයට ආමාශය වල තියෙන වමනෙත් මගේම තමයි එනවා ඇයි මගේ කිව්වේ ශරීරෙට නා ඒ ශරීරය ඇතුලේ හංගපුවත් මගේ එහෙනම් කවදාවත් එලිපිට කියනද මේ වමනේ මගේය මේ අසුචි ටික මගේය මගේ අසුචි පොඩ්ඩය මේ සෙම පොඩ්ඩ මගේය මේ හොටු ටික මගේය මේ කෙල ටික මගේය කියන්නේ කෙල වැටුණත් තමන් කියලා කියන්නේ ලැජ්ජයි පෙන්නන්නේ දැන් අදෝගම වාතය පිට වුණාම කවුරුද ඉස්සර අපි හොයනෝනේ කවුද මේක පිට කරේ කියලා පොඩි කාලේ මොකද්ද සින්දුවක් කියලා හොයනවා අපි නමුත් ඇහුවට කියන්නේ නැහැ ඇයි කියන්නේ ලැජ්ජයි මොකද සුවඳ කන්නේ වෙන්නේ කින් තියන්නේ දුගඳක් එතකොට වහගෙන ඉන්න හංගගෙන ඉන්න මේ කැත ටික කවුරුත් කියන්නේ නැහැ මගේ කියලා. හැබැයි ඇත්තටම ඒකත් මගේ තමයි ඉතින්. ඒ මගේ කියලා අරවට කිව්වනම් මේවත් මගේ වින්ද. අර කැතේව ටික විතරක් මගේ නොවේ ලස්සන කෙස් විතරක් මගේ. ලස්සන දත් විතරක් මගේ අක්මාව මගේ නොවේ. ඒක අමුතු භාවනාවක්. භාගයක් මගේය. භාගයක් මගේ නෙවෙයි. දැන් 20ෙන් ගත්තොත් පහක් මගේ කියලා කියන කට්ටිය ආසයි. 15ක් මගේ නොවේ කියන කැමති. මොකද ඒව ගඳයි දුගඳයි කැතයි වැඩක් නැහැ අපිට නම්. මොකටද තියෙනවද අපි දන්නේ නැහැ තියෙනවා ඉතින්. ඒවයි නොයේ කිසිය ශාරීරික ක්‍රියාකාරකම් ඇතුලේ සිද්ධ වෙනවා. හදවතින් මෙලේ ගමනේ සිද්ධ කරන පවතින ජීවිතයේ හදවත නිසා. නමුත් හැංගීමක් නැහැ. මොකද හදවත පරිස්සම් කරන්න ඕන කියලා කල්පනාවක් නැහැනේ. කොණ්ඩේ පරිස්සම් කරනවා. කොණ්ඩේ නිසා ජීවිතේ පවතින්නේ නැහැ. හැඩය පවතිනවා. දත් නිසා ජීවිතේ පවතිනවා. දත් වලින් බත් කන්න පුළුවන්. ඔය කතා කරන්න පුළුවන් වචන පටල ගන්න නැතුව ඒකට ඕන වෙනවා. හැමෙන් ජීවිතේ පවතින්නේ හැම ඕන වෙන්නේ ඔපේට. සහ මේ අසුචි ටික වහලා තියා ගන්න. හැබැයි හදවත වටිනා වුණාට ඒ ගැන පරිස්සම් කරන්න උත්සාහ කරන්නේ නැහැ. සොයා බලන්නේ නැහැ ඒ ගැන. මොකද ඒක පේන්නේ නැහැ අපිට. ඒ නිසා වැඩකුත් නැහැ අපිට. මේකෙන් වාසියකුත් නැහැ අපිට. ආන්න එහෙනම් මේ මායාවේ තමයි සියලු සත්වය වෙලි සිටින්නේ මේ ගොරෝසු ඝන කයට මේ මස් කයට මේ ඇට 300කින් උසුලා සිටින නහර 900ක් වෙලා තිබෙන මස් පිඬු 900ක් අලවා තිබෙන මේ ශරීර කූඩුවටම පෙම් බඳිනවා මේ ශරීර කූඩුවටම ඇලුම් කරනවා ඒ ඇලුම් කරන්නා වූ ශරීරයේ භාග්‍යතුන් නැවත දේශනා කරනවා රාහුල ආපෝදාත් 12කුත් තියෙනවා පිත සෙම සැරව ලේ දහදිය
තෙල් මන්ද, කඳුළු, උරුණු තෙල්, කෙල, සොටු, සඳ මිදුළු, මුත්‍රා. මේ වැගිරලා යන කොටස් ටිකක් තියෙන්නේ මෙතනමයි. දැන් මේ වහලා තියෙන ශරීරය තුවාලවල සැරව තියෙනවා. ලේ තියෙනවා. දැන් මේ කිසිම දෙයක් මගේ කියන්න අපි සූදානම් නැහැ. මම ඇලුම් කරන්නේ මේ ශරීරයේ වැඩියෙන්ම සෙමටය. මම ඇලුම් කරන්නේ ඔයාගේ පිටටය. ඔයාගේ බඩවැලට කියලා කවදාවත් පෙම් කරන කාලික පෙම්මතුන් පෙම්මතියන්ට කියන්නේ නැත. කියන්නේ මම ආස කරන්නේ S2ට. මම ආස කරන්නේ ඔයාගේ ඇහි බැමට. මම ආස තොල් දෙකට. මම ආස ඔයාගේ හිනාවට. හිනා පොඩ්ඩට. දත් ටිකට. ආන්න එහෙම අපි කියන්නේ. එහෙමයි සත්‍යය මුලා කරන්නේ. හැබැයි කියන්න ඕනේ අනේ ඔයාගේ සෙමටත් මං ආසයි. මොකද ඒක අස්සේ නේ තියෙන්නේ ඒකත්. ඒකටත් ආස වෙන්න ඉපැයි. ඇයි අරකට විතරක් ආස වෙලා සෙම අතහැරි. සෙම තියෙන්නේ මනමාලිකයගෙම සෙම තියෙනවා. මනමාලිකයගෙත් සෙම තියෙනවා. නමුත් කොයි වෙලාවකවත් ඒක වළඳ ගන්නෙ නැහැ. ඒක පිළිගන්නෙත් නැහැ. ඒක ගැන හොයන්නෙත් නැහැ. හිතන්න කැමතිත් නැහැ. එහෙම එකක් අපේ ඇඟේ තියෙනවා කියලා. මොකද හිතන්න ගියොත් එපා වෙනවායි කියලා. අර ඒ මුලාවක ඉන්න ගොඩක් අය අපි හිතන්නේ අපිට පෞල් ජීවිතේ එපා වෙයි. ගෘහ ජීවිතේ එහෙම වෙන්නේ නැහැ. අවබෝධයක් ඇති වෙනවා. මේ කයේ තියෙන පිළිකුල් කොටස් 32ම තමයි අනුන්ගේ කයෙත් තියෙන්නේ. මේ කුණු කොටවල් 32 මදිවට තව කුණු කොටවල් 32ට කරගහන්නේ මොකටද මම කියන එක තමයි අවබෝධ ඥානෙ. හරි කමන්නේ තව 32කට කරගහුවා කියමු. ඒකින් අතර වෙන්න වීරය ඇති වෙනවා කුණු කොට ගැන දැනගන්නකොට. ඒතර තව 2 3 4 5 වශයෙන් කුණු කොටවල් හොයාගෙන යන්න හිතෙන්නේ නැහැ. මොකද ඔක්කොම කුණුනේ. කුණු වලට කුණු එක තුනක් දැන් කුණු කොටවල් 2යි. තව කුණු කොටවල් මොකටද මාස යන්නේ කියලා එයාට අවබෝධයක් ඇති වෙනවා. ආන්න අධර්ම රාගය නැත්තම් චන්දරාගේ බලවත් වෙන්න දෙන්නේ නැහැ. මේ අසුබ භාවනාවේ වෙන්නේ ඒකයි. එහෙනම් මේ විදිහ කොටස් වශයෙන් ගන්නකොට පේනවා මේ ඔක්කොම පිළිකුල්. බුදසෙන් සරවලියේ දහදිය තෙල් මන්ද, කඳුළු උරුණු තෙල්, සොටු, සඳ මිදුළු, මුත්‍රා වශයෙන්. දැන් මේ මුත්‍රා කියන කොටස අපි නිරන්තරයෙන් බැහැර කරන එකක්නේ. කාටත් තේරෙන දෙයක්, බොහොම දුගඳ හමන එකක්. මේවා කියන්න පෙන්වන්න පුළුවන් කමක් නැහැ. මෙහෙමයි මගේ මේ මුත්‍රා කියලා කවුරුත් පෙන්වන්න යන්නේ. ඒවා බැහැර කරන්නේත් බොහොම සැඟවිලා රහසිගතව. එහෙනම් ඒ තරමේ මායාවකට, ඒ තරමේ අවබෝධ ඥාන නැතිකම නිසා මෝඩ වෙලා මේ සත්‍ය සසර යනවා. රූපයට එල්ල තමයි ගොඩක් වෙලාට සසර යන්නේ. දැන් රූපයෙන් පස්ස තමයි අර කියන්නේ හදවත ඇල්නවා කියලා. කියන්නේ හිතට ඇල්නවා කියන්නේ. හිතට ඇල්නවා කියන්නේ නම් ඒක තේරෙන දෙයක් නෙවෙයි. මොකද හිත කියන එක ඇසට ගෝචර නැහැනේ. නමුත් සත්‍ය ඇලුම් කරන්නේ, ප්‍රේම කරන්නේ රූපයට. එනම් පේනූපමං කායම මං දිත්තා. පෙන පිඬ වගේ බිඳි බිඳි යන බව දැනගෙන මිරිඟුවක් යයි දැනගෙන, අයිති නොවන බව, අල්ලන්න බැරි බව, අයිති කරගන්න බැරි බව දැනගෙන, මරීචි ධම්මං අභිසම්බුදානෝ ජෙතුවාන මාරස්ස පපුප්පකාණි අදස්සනං මච්චු රාජස්ස ගච්ච. මාරයාගේ විශේෂවන පංචකාමයන්ගේ මිදිලා ඒවා බිඳගෙන මාරයාට දකින්න බැරි තැනට එවත් අමා මහ නිවනට යා යුතු වෙනවා. අප මේ රූපේ පිළිසඳ දැක්කොත්, ස්වභාවය දැක්කොත් පුළුවන්. ඒ නිසා පඨවි ධාතු පමණක් නෙවෙයි, ආපෝ ධාතු තියෙනවා. ඊට පස්සේ ආපෝ ධාතුවෙන් බාහිරව තව තියෙනවා තේජෝ ධාතුවක්. ඒ තේජෝ ධාතුවෙන් මේ ශරීරයේ දැවෙන තවන ගති තමයි තියෙන්නේ. ତେର මේ ශරීරයේ ආධ්‍යාත්මිකවත් තියෙන තේජෝ ධාතුව බාහිරවත් තියෙනවා. බාහිර ශරීරවලත් තියෙනවා. තමන්ගේ කියන රූපය ඇතුලේ තේජෝ ධාතුව තියෙනවා. බාහිරවත් තියෙනවා. ତେର ශරීරයේ දැවිලි ගතියක්, තැවිලි ගතියක් පවතිනවා නම්, එසේම ආහාරයට ගත්තව ජීර්ණය වෙනවා නම්, ඒ ජීර්ණය කරන්න හේතු වෙන්නේත් මේ තේජෝ ධාතුව. ඒක ආධ්‍යාත්මිකවත් තියෙනවා උණුසුම් බව. යම් උණුසුමකින් තැවෙනවද, යම් උණුසුමකින් ශරීරයේ කොටස් දිරන උණුසුම් ස්වභාවය. කනබුන ආහාර පාන මනමින් ජීර්ණය කරනවද, ආන්නේ සඳහා අවශ්‍ය වන තේජෝ ධාතු කොටස් තමයි මේ සතරකින් යුක්තව තියෙන්නේ. ඒ තේජෝ ධාතුවත් මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ, මනා ප්‍රඥාවෙන් දත යුතුයි. නම් පඨවි ධාතුව මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ, අනිත්‍යයි, දුකයි, අනාත්මයි, අසුබයි.
ආපෝදාතෝ පිතසෙම්සරවාදී කොටස් 12ත් මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ අනිත්‍යයි දුකයි අනාත්මයි තේජෝදාතු 4ත් මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ අනිත්‍යයි දුකයි අනාත්මයි අසුබයි එතකොට වායෝ ධාතුව පිළිබඳ භාග්‍යතුන් වහන්සේ ඉස්තර කර දෙනවා මේ වායෝ ධාතුව තියෙනවා ශරීරයේ උද්දංගම වාත අදෝගම වාත ඉහ උඩට නැගෙන වාතය ඉහළට ගමන් කරනවා පහළට ගමන් කරන වාත තියෙනවා කුච්චිසය කොටසය ඒ කියන්නේ කුස ඇතුලේ පවතින වාතයක් බඩවැල් ඇතුලේ පවතින වාතයක් අංග මංගානුසාරී අංගපසංග ක්‍රියාත්මක කරව නතපය සලවන්නට හේතු වෙන වාතය වායෝ ධාතුව වගේම ආස්වාස ප්‍රස්වාස කියන ආස්වාස ප්‍රස්වාස හුස්ම ඇතුල් වීම පිටවීම මේ සියල්ල වායෝ ධාතු හයක් තියෙනවා. ඒ වායෝ ධාතු හයත් මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ වායෝ ධාතුවත් අනිත්‍ය දුකයි අනාත්මයි. ඒ වායෝ ධාතුව ගැන සම්මක් ප්‍රඥාවේ නැත්තම් මනානුවණින් දැනගන්න ඕන. මේක මට අයිති එකක් නෙමෙයි කියලා. ඊළඟට ආකාශ ධාතුව ගැන භාග්‍යතුන් වහන්සේ විස්තර කරනවා. ආධ්‍යාත්මිකව ආකාශ ධාතු තියෙනවා, බාහිරවත් තියෙනවා. ආකාශ කියන්නේ ඉඩකඩ. දැන් මේ ශරීරය ඉඩකඩ තියෙන තැන් තියෙනවා. කන් සිඳුරු, නාස් සිඳුරු, මුව සිඳුරු, ආහාර අනුභව කරාට පස්සේ ගමන් කරන මාර්ගය, මගේ අනුභව කරපු ආහාර තැම්පත් වෙන තැන ආමාශය ඇතුළ, නැඩේ ම ජීර්ණයට පත් වෙච්ච අපද්‍රව්‍ය කොටස් බැහැරවන පක්වාසය, මුත්‍රා මාර්ගය, මේ ඔක්කොම සිඳුරු. ඊට අමතරව රෝම කූපයන් ආදී තැන් වල තියෙන යම් කුඩා කුඩා සිඳුරුත් අයිති වෙනවා. මේ සිදුරු වලට කියන ඔක්කොටම ආකාශ ධාතු කියලා. ඒ ආකාශ ධාතුවත් මම නොවේ, මගේ නෙවේ. කියලා ගත්තු කය. මගේ ආත්මය කියලා ගත්තු කයම අපි හිතනවා නම් මම නෙවේ, මගේ නෙවේ, මගේ ආත්මය නෙවේ කියලා. ඒක ඇතුලේ තමයි මේ ටික තියෙන්නේ. මොනවද? පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු. එන ඒ ධාතු ටිකත් වෙන වෙනම අනිත්‍යයි දුකයි අනාත්මයි. අන්තරු භාග්‍යතුන් වහන්සේ අවවාද කරනවා රාහුල ස්වාමීන් වහන්සේට තාදී ගුණය වඩන්නට ඉවසන්න. කොහොමද ඉවසන්නේ කියන්නේ? පඨවි සමන් රාහුල භාවනම් භාවේ තබ්බං. රාහුලය පොළොව වගේ භාවනා කරන්න. භාවනා කරනකොට පොළොව වගේ වෙන්න. භාවනා කරද්දී තරහ ගන්න එපා, ගැටෙන්න එපා, ඇලෙන්න එපා. ප්‍රිය අප්‍රිය දෙකේ නොගැටි ඉන්න කියනවා. කුසල් අරමුණ භාවනා අරමුණ කෙලෙසා නොගෙන ඉන්න නම් පොළොවක් වගේ වෙන්න. පොළොව මොන වගේද? පොළොවට ලේ දැම්මත්, මුත්‍ර දැම්මත්, සරව දැම්මත් පොළොව ලැජ්ජ වෙන්නේ නැහැ, අප්‍රිය කරන්නේ නැහැ. ඒ වගේ මනාව අමනාප දෙකේ නොගැටි ඉන්න රාහුලය කියලා අවවාද කළා. අර ආපෝ සමන් ජලය වගේ භාවනා කරන්න. ජලයක් වගේ භාවනා කරනකොට ජලය වගේ ඉන්න. මොකද ජලයේ සෙම, පිත, ලේ, අසුචි, මුත්‍රා මේ ඔක්කොම හොදනවා. මේ මොනව හේදුවත් එයින් ජලයේ පිළිකුලක් ඇති කරගන්නේ නැහැ, ගැටෙන්නෙත් නැහැ, තරහ ගන්නෙත් නැහැ. ඒ ජලයේ වගේ නොගැටි නොඇලි මනාපමනාප දෙකේදී කුසල් අරමුණ විනාශ නොකොට සිටින්න කිව්වා. ඒක තමන් හිතේ භාවනා අරමුණ කියන්නේ කුසාසිතක්නේ. බුදු ගුණ, මෛත්‍රිය, අසුබාදී ඕනම අරමුණක් කුසාසිතක්. ඒතොර තමන් ගත්ත කුසාසිත, දාන චේතනාව, සීලය, භාවනාව මේ නොගෙන ඉන්න නම් වතුර වගේ වෙන්න ඕන, ගින්න සමාන වෙන්න ඕන. ගින්නෙත් දවනවා කියලා මුත්‍ර, අසුචි ආදී අපවිත්‍ර දෑයෙත් ගින්න ගැටෙන්නේ නැහැ, පිළිකුල් කරන්නේ නැහැ ඒක. ඒ ගින්න වගේ භාවනා කරන්න නොඇලි නොගැටි ඉවසන්ට තාදී ගුණයෙන් ඉන්න කුසාසිත රැකගන්න. සුළඟ වගේ, සුළඟ හමාගෙන එනවා මුත්‍රා වෙත එනවා, සිත් සෙම වෙත එනවා, පිත වෙත එනවා, අසුචි වෙත හමා යනවා. කොහෙම හමන් ගියත් සුළඟ ඒවා පිළිකුල් කරන්නේ නැහැ, ඒක ගැටෙන්නේ නැහැ. අන්න ඒ වගේම සුළඟ සමානව හිතලා භාවනා කරන්නට, මනාව මනාප දෙකෙන් කම්පා නොවි කුසල් සිත රැක ගන්නට. රාහුලේ අහස සමාන කොට භාවනා කරන, අහසේ කිසිම දෙයක් රැඳෙන්නේ නැහැ. ඒ වගේ හිතේ කිසිම අකුසල් සිතුවිල්ල රඳවන්න එපා, ගැටීමක්වත් ඇලීමක්වත් රඳවන්න එපා, නොරැඳී සිටින්ට. එනම් මනාප මනාප දෙකේ මැදහත්වම කුසාසිත රැක ගන්නවා. අහස වගේ කිසිවක් රඳවන්නේ නැතුව රාහුලේ මෛත්‍රී භාවනා වඩන්න. මෛත්‍රී භාවනා වැඩිමෙන් ඔබේ ක්‍රෝධය දුරු වෙලා යනවා. රාහුලේ කරුණා භාවනා වඩන්න. දැන් මෛත්‍රී භාවනාව කියන්නේ සුවපත් වේවා කියන හිතවත්කම්. එතකොට ක්‍රෝධය දුරු වෙනවා මෛත්‍රී වඩනකොට. දැන් අර ආනාපාන සතියට පෙර ධාතු මනසිකාරය කියලා දීලා
තාදී ගුණයත් පුරුදු කරවල පොළව වගේ ජලය වගේ ගින්න වගේ සුළඟ වගේ අහස වගේ නැවත භාවනා කර්මස්ථාන කෙටියෙන් කියා දෙනවා මෛත්‍රී භාවනා කරන්න කියනවා රාහුලේ කරුණා භාවනා වඩන්න කරුණා වැඩිවීමෙන් හිංසා කිරීමේ චේතනා දුර වෙලා යනවා අනුන් කෙරෙහි ඇති වෙන හිත උණු වෙන ස්වභාවෙනි කරුණා අනුකම්පාවනි එතනින් වෙන්නේ විහිංසාව දුර වෙනවා එසේම රාහුල මුදිතා භාවනාවට මුදිතාව කියන්නේ අනුන්ගේ සැපේ සතුටු වීම එතකොට අරතිය දුර වෙනවා එතකොට අරතිය කියන්නේ කුසල් අරමුණේ නොඇලීමටනේ ඒ කුසල් අරමුණේ නොඇලීම දුර වෙලා යනවා කුසල් අරමුණ ඇලෙන්න පුළුවන් ඊට පස්සේ මුදිතා වැඩිවීමෙන් රාහුල උපේක්ෂා භාවනාවට උපේක්ෂා භාවනා කියන්නේ මෙදහත් වෙනවා ඉෂ්ඨානිෂ්ඨ දෙකේ මෙදහත් භාවය එතෙන්දිත් යම් පටිගයක් ද්වේෂයක් තියෙනවා නම් ඒ දෙක නැති වෙලා යනවා එතකොට මෛත්‍රිය කරුණාව මුදිතාව උපේක්ෂාව වඩන්නට එසේ වඩලා අසුභ භාවනා වඩන්නට අසුභේ වැඩිවීමෙන් රාගය දුර වෙලා යනවා අනිච්ච සංඥාවත් වඩන්නට මේ සියල්ල නැති වෙලා යනවා කියන සංඥා අදහස එතකොට යම් කිසි අස්මිමානයක් මම වෙමි කියන මානයක් තියෙනවා නම් අනිත්‍ය සංඥාව වඩද්දී මාන්නේ දුර වෙලා යනවා කොහොමද දුර වෙලා යන්නේ යමක් අනිත්‍ය නම් එතන මම කියලා කෙනෙක් පවතින්නේ නැහැ ඇයි වෙනස් වෙලා යන ජීවිතයක් තියෙන්නේ නම් මේ ශරීරය මේ හිත මේ සියල්ල වෙනස් වෙවි ශණයක් ශණයක් පාසා බිඳි බිඳි යන එක නම් මං කොහොමද කියන්නේ මේ මමය කියලා මේ මගේ කියලා මේ මගේ ආත්මය කියලා නම් මම කියලා මාන්නයක් ඇති කරගන්නේ කොහොමද පරමාර්ථ වශයෙන් විපස්සනා කරනකොට මම කියලා කෙනෙක් නැහැ සම්මුති වශයෙන් රහතන් වහන්සේලා පවා මම කියලා හඳුනලා තියෙනවා මේක පටල ගන්න හොඳ නැහැ සම්මුතිය පවත්වන්න ජීවිතේ ජීවත් වෙන්න මම නමක් ගමක් අවශ්‍යයි ඒක කියන්නේ සම්මුති සත්‍ය කියලා එහෙම එකක් ලෝකේ තියෙනවා ඊළඟ පරමාර්ථ සත්‍ය ඒ සම්මුතිය බිඳගෙන ගියා වූ සම්මුතිය විමසා බලන ඒ කියන රූපේ තියෙන ස්වභාවය අනිත්‍ය බව. නාමයේ තියෙන ස්වභාවය අනිත්‍ය බව. නාම රූප දෙකක් විතරයි. සත්වයක් පුද්ගලෙක් ආත්මයක් නැහැ. ඇස කන නාසය දිව ශරීර මනස කියන ආයතන හයක්. නැත්නම් ආයතන 12ක්. ධාතු 18ක් විතරයි. පුද්ගලෙක් නැහැ. සත්වේ නේ පරමාර්ථය. ඒතර පරමාර්ථය ගැනනවා නිවන් දකින්න උත්සාහ කරනකොට හිත වඩනකොට විපස්සනාවේදී සම්මුතිය ඕන වෙනවා බත් කන්න ගමන් යන්න රැකී රක්ෂා කරන්න ඒක ඕන. දැන් ඒ දෙක පටල ගත්තොත් බත් කන්න වෙන්නේ නැහැ. ඇයි? පරමාර්ථයෙන්ද කන්නේ. ඒතර කන්නේක් නැත. ගහන්නේක් නැත. ගුටි කන්නේක් නැත. කිසිම දෙයක් නැත. අන්තිමට උච්චේ දුට්ටිටම වැටලා දැන් අතර වේ. එහෙම නැහැ. ජීවත් වෙනකොට ඒව පවත්ව ගන්න. ඒව විඳින්න, කතා කරන්න, නටන්න, ගයන්න අවශ්‍ය නැහැ ඒව කරගන්න. හැබැයි විපස්සනායි නටන්න බෑනේ. විපස්සනායි දින නටන්නේක් නැත. නටවන්නේක් නැත. ගයන්නේක් නැත. ගැයුම් මසන්නේක්ද? නැත. එයාම නටලා එයාම සතුටු වෙනවා. වෙන කවුරුත් දකින්න කෙනෙක් නැහැ. ඒනම් පරමාර්ථ වශයෙන් කිසිත් නැති වුණත් සම්මුතියෙන් පවතිනවා. ඒ සම්මුති ලෝකයේ හොඳට ඒ කටයුතු කාරණා කරන ගමන්, යුතුයකම් ඉටු කරන ගමන්, පුද්ගලිකව, බොහොම පුද්ගලිකව, රහසිගතව තමන් හිතේ තුලින් වඩන්න පරමාර්ථය. ඒක ලෝකෙට අන්න බෙර ගහන්න එපා. මං විපස්සනා යෝගියෙක්. මට දැන් හොඳට පේනවා නාම රූප දෙක වෙන් වුණා. දූ දෙත් දැක්කා. දවලුත් දැක්ක බත් කන කොටත් නාම රූප දැක්කා. එහෙම කියන්නේ. එහෙම කියන්න ගියාම වෙන්නේ තමන්ට පිස්සුයි කියලා මිනිස්සු හිතනවා. ඒ නිසා නිකන් පිස්සෙක් වෙලා විහිළු සපයන් නැතුව තමන් දකින විපස්සනාව, තමන් දකින ගැඹුර, ඒක තමා సంతාණයම තබාගෙන, තමාගේම අවබෝධයක් කරගෙන, ඒ තමන් සැනසিলা, තව කෙනෙක් ඇහුවොත් එයාටත් කියා දීලා, ලෝකෙ නඩ බෙර ගහන්නේ මම භාවනාකාරයෙක්, මම විපස්සනා වඩන කෙනෙක්, එහෙම කියන්න යන්න එපා. එතකොට එන්නේ මාන්නේ ඇති වෙනවා. අර අස්මිමානි දුරු කරන්නකොට ඒක ඇති වෙනවා. අනිච්ච සංඥාව වැඩුවම දුරු වෙනවා ඒක වෙන්නේ. නැත්නම් එතන ඇති වෙලා තියෙන අනිත් නෙමෙයි වඩනවයි කියලා මාන්නයක්. මම සිල්වත් කියන මාන්නේ සමහර අයට තියෙනවා. මම භාවනාකාරයෙක් කියලා මාන්නේ ගොඩක් අයට තියෙනවා. මම මාර්ගඵලලාභියෙක් කියලා සමහර අය මාන්න ඇති කරගෙන ඉන්නවා. එතකොට වෙලා තියෙන්නේ මොකද්ද? හරියට යන්න කිව්ව මාර්ගේ වරදවාගෙන පටලවාගෙන යොයේ ඉන්නේ. ඒතකොට අවබෝධ ඥානය ලැබිලා නැහැ කියන එක අපිට තේරුම් ගන්න තියෙන්නේ. එසේනම් ආනාපාන සති භාවනාවට පෙර ගමන් වශයෙන් භාග්‍යවතුන් වහන්සේ කර්මස්ථාන කිහිපයක්ම මෙතන කියා දුන්නා. ධාතු මනසිකාරේ, තාදී ගුණේ වඩන්න කිව්වා. ඒ වගේම මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව, අසුභ භාවනාව, අනිත්‍ය
සඤ්ඤා. එහෙනම් හෙට දවසේදී අපි අවසාන කමටහන ආනාපාන සතිය විස්තර කරන්න බලාපොරොත්තු වෙමින් මෙතෙක් ශ්‍රවණය කර මේ ධර්ම ආනිසංස බල විශේෂයෙන් අධේශනාවේ දායකත්වය දරන මාතර කැකණදොර නාවටුණ සම්පන් නිවසේ පදිංචි එස් විදානාරච්චි මෙනවිය විසින් මියගිය ඩීඑස් විදානාරච්චි මහතා පියානන්ටත් මෑණියන්ණු එස් රණවීර මහත්මියට පින් අනුමෝදන් වේවා සසර ගමන සුවපත් උතුම් නිවනින් සැනසෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරලා තිනවා. ඒ වගේ අපටත් ආශිර්වාද කරලා තිනවා විහෙරගල ආරණ්‍ය සේනාසනේ සේනාසනාධිපති නාගොඩ සද්දාලක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. දායකත්වයෙන් දරන එස් විදානාරච්චි මහත්මියට මෙනවියට නිදුක් නිරෝගී සුව දීර්ඝාස ලැබේවා සුවසේ පාරමී ධර්ම සපුරාගෙන තුන් නිවනින් සැනසෙන්න ලැබේවා කියලා අපි පුණ්‍යානුමෝදනා කරනවා ආශිර්වාද කරනවා. දිව්‍යයන් සහිත ලෝකවාසීලු සත්වයන් ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම දිනාටම මියගිය සියලු ඥාතීන්ටත් භවගමන සුවපත් වේවා ජරා මරණ ආදී දුකින් මිදී උතුම් නිවනින් සැනසෙන්නත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා චුභුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටා චුභුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා චුභුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. සාදු සාදු සාදු. එම ධර්මානුශාසනා පැවැත්වුවේ හම්බන්තොට උඩමළල වෙහෙරගල අරණ්‍ය සේනාසනයේ ප්‍රධාන අනුශාසක දුරන්දර විචිත්‍ර භානක පූජ්‍යපාද රිදීගම ඉන්දාලෝක ස්වාමින්වන් වහන්සේයි. මජ්ඣිම පඤ්ඤාසකේ සූත්‍රය අසුරු කරගත් සදහම් දහර ධර්ම දේශනා මාලා පවත්වන අපේ ස්වාමින්වන් වහන්සේට නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ ප්‍රාර්ථනා කරමු. අද ධර්මානුශාසනාවේ සදැහැති දායකත්වය දරුවේ මාතර කැකණුදුර නාවුටුන්න සම්පත් නිවසේ පදිංචි එස් විධානාරච්චි මෙනවියයි. එතුමි අරමුණු කරගත්තා මියගිය තම ආදරණීය පියාණන් වූ ඩී.එස්. විදානාරච්චි මහතාටත් මෑණියන් වූ එස්. රණවීර මහත්මිය ප්‍රදාන වර්ග පරම්පරාවේ මියගිය ඥාතීන්ට නිර්වාණ සුවය ලබා ගැනීමට මේ පින් අනුමෝදන් කිරීමට, එවගේම අපේ දේශිකයන් වහන්සේ රිදීගම ඉන්දාලෝක ස්වාමින්වන් වහන්සේට චතුරාර්ය සත්‍ය අවබෝධය ලැබීමට මේ පින් හේතු වේවා කියා ප්‍රාර්ථනා කිරීම, නාගොඩ සද්දාලෝක නායක ස්වාමින්වන් වහන්සේට සම්බුද්ධාලෝක ස්වාමින්වන් වහන්සේ ප්‍රමුඛ විහෙරගලාරණ සීනාසනේ ස්වාමින්වන් වහන්සේලාට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමද, දායිකා එස් විදානාරච්චි මෙනවිය ඇතුළු පවුලේ පිරිසට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමද අරමුණු කරගත්තා. සදැහැති දායකත්වය වෙනුවෙන් ඔබටද සහභාගී විය හැකි අමතන්න වෙළඳ සේවය 011 2 69 82 80 077 6 93 93.